මෝහක්හලෝ නිප්හාන සමන්තා චක්කවාලේ සුුවතරා ගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සබන කාලු අයංබදන්තා දම්මස් සබන කාලු අයංබදම්තා දම්ම සබන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්නී දැන් ධර්මස්ශ්‍රවනට කාලය. අපි සිහිනුවන පවත්වන වනං මුළු විශ්වධාතුයේ තුළ පවතින සියල්ල කුසල් අකුසල් බිසෙහි සංග්‍රහ කරලා බලන්න හැකියාවක්තියෙන් ලූන. එතකොට අර ලෝකයේ ස්වභාවිකත්තයට එකතු වෙන්න පුළුවන්. ඇතුම් අපේ චින්තනය අසු අභාවිකයි. ස්වභාවිකනෑ. හැම වෙලාවකම වැටහෙන්නේ ආත්මසාරයකින්. ආත්මසාරයකින් ලෝකයේ වැටහුණට ආත්මසාරයක් ලෝකයට අයිති නෑ. ලෝකත් ලෝකයේ පැත්තට ආත්ම දෘෂ්ටිය පදනම් කරගන ආත්මීය සාරය කියන එක. ලෝකයට අයිති දෙ ඒ සාරය ලෝකයට අයිති දෙයක් විදිට අයි. අපි හැමදාම කල්පනා කරන්නේ. එක යස්වා භාවිකයි කියන්නේ. ස්වභාවිකත්තය කියලකයන්නේ. ලෝකයේ ලෝකයේ ස්වභාවේ හැටිට ආඳුනගන්නක. එතකොට එයාගේ හිත අ ආත්මය දෘෂ්ටිය පදනම් කරගන අලුතෙන් කෙ හදාග නැති තැනකට එකතුවෙනවා. එතුළා රස්වාභාවිකත්තේ මත ලෝකේම තමන්ගේ වසන්ගේ පවත්වන්න හදනෝ. ලෝකයේ කියලකැනීමේ ආයත නහයි අත්දැකීම් ටික තමන්ගේ වසන්ගේ පවත්වවන්න උත්සාහ කරනවා. එතුළ දැන් දක්ෂ බුදුරජනසිගේ ශ්‍රාවකය ක එහෙම චින්තනයකට යන්නේ නෑ කදයා ලෝකට ලෝකේ පාඩුවේ ඉන්න දෙනවා තමන් තමන්ගේ පාඩුවේ ඉන්නවා තමන්ගේ පාඩුවේ ඉන්නවා කියන්නේ ලෝකයේ පාච්චි කරන්න කියන එක නෙමයි පාවිච්චි කිරීම අරභයා මමා එනයන් ලෝකයේ වටහ ගන්න නෑ මොකද මමායනේ කියල කියන්නේ ලෝකේ ගිනිගන්න මට්ටම එකන ලෝකේ ඇවිලෙන මට්ටම ලෝකයේ ගින්න කියලා අපි කතා කරන්නේ කෙලෙස්වල්ට කෙලෙස්වලින් ගිනිගන්න කම කෙලෙස්වලින් ඇවිලන කම කෙලෙස්වලින් පිච්චෙන කම එක ලෝකෙට අයිති. හැබැයි කෙලෙස්වලින් පිච්චෙනකම ඇතියෙන්නේ මමායිනේ තිබ්බොත්ව තරයි ඒගින්න මමායිනයට අයිති තත්වය මමායිනේ නැති තැනකට ඒ ගින්න අයිති නෑ මමායිනේ නැති තැනකට පින්නත්නයේ කෙලෙස් ගින්න කියන එක සාධහරණ නෑ මමායිනය නැති කරලදාපු තැනක ගින්න නිවිලයනෝ ඒක තමයි ලෝකෙ බරපතලම ගින්න අපි දන්නේ නෑ රාගේ තරන් වේගෙන් ගිනිගන්න ගින්නක් ලෝකේ තියෙනවාද කියලා. එච්චර වේගෙන් ඇතුළ පිච්චනෝ. එච්චර වේගෙන් ඇතුළ ගිනි ගන්න. ඔන්නේ ගිනිගන්න තාකල් නිවීමක් ගැනපට කතා කරන්න බෑ නිර්වාණයක් සම්බන්ධ සාකච්ඡා කරගන්න බෑ. එතොරේ ගින්න ඇතිවෙන්නේ ගින්න දැල්වෙන්නේ මමායිනයේ තියෙන තාක්කල් විතරයි. මමායින ලෝකයේ වටහගන්න තාකල් ගිනිගන්නවා මයිනයේ ගැන අස්වා භාවිකමටම. ස්ොභවිකත් නෑ. ඇයි එක ස්වභාවිකත්වයට අයිති නෑ. ස්වභාවිකත්තේ තුළ මමායිනයේ කියල දෙයක් සාධාරණ නෑ. එතුට මමායනෙ ගණඩපුළුවන් ලෝකයක් ඇටිට බට දැන් වැටහහිෙන කම කියන්නේ ඔබ අස්වාභාවිකයි. මේ සංසාරය යන සියලු සත්වය අස්වාභාවිකයි. යස්වාභාවිකතාවේ නිසාම තමයි හැමදාම ගැටෙන්නේ ලෝකේ. පටික සම්පස්සය. ගැටෙන ස්වභාවේ පදනම් කරගන ස්පර්ශ වෙන ගතිය ඒ ගැටීම පදනම් කරගන අභ්‍යන්තරය තුළ ස්පර්ශය පදනම් කරගන කෙලෙස් හදාගන්නාකම කියලා කියන්නේ මමායනී ප්‍රතිලාභය එනම් අපි ලෝකයේ වටහගන්න ඕන කුමක්ද මචරයි වටහාගන්න ඕන මමායිනෙන් ගතහැකි ලෝකයක් නැත මමායිනෙන් ගතහැකි ලෝකයක් තියන බවට මම හිතාගෙන වා එචරයි ඒ මගේ හිතලුවක් වෙන එකත් නෙමයි ලෝකෙට අයිති දෙයක් නෙමෙයි කියලා අවබෝධ කරගන්නක විතරයි වාටන්නේ. අවබෝධ කරගත්ත මර ගින්න නිවෙන්න පටන්ගන්නවා. ඒගින්න නිවුණාට පස්සේ ඒ පුද්ගලයාගේ සිත විඤ්ඥානං උපරුජ්ති විඤ්ාණය නිලුද්ධ වෙන පැත්තටයි හැදෙන්නේ. ඒට අපි නිර්වාණය කියලා කියන. එකොට ොහොම එකත්තමයි අපට කරන්න තියෙන අප ොම පොඩි දෙදයක් කරගන්න තිෙන්නේ. ඇැබ මේ පොඩි දෙයක් කියලා වටහා ගණ් දෙපා. පොඩි දෙයක් කියලා වටහා ගන් දෙපා. මොකද ධර්මමාර්ගයට ආපු අය මේ පොඩි දෙයක් කියලා වටහා ගැනීම නිසාම අමාරුවයි වැටිච්ච තැන් අපට මුණ ගැහෙනවා. එතකොට දැන් අද මේ දේශනාවට මාතෘකා විදියට ලැබි තියෙන්නේ කරණිය මෙත්ත සූත්‍රය තිට්ටන්චරන් නිසින්නෝවා කියන ගාතාවිං දේශනාවක් කරන්න කියලා. එතකොට මෙතන තියෙන්න්නේ පෙන්වත්නය ඇතටම, මේ දේශනාවේ තියන්නේ සම්පූර්ණය සතිපට්ඨානය සම්බන්ධ යෙදම පුද්ගලයා සතිපට්ටානයට කොහොමද එකතුවේ යුත්තේ. එක දැ දැ කරනීම එත්ත සූත්‍රයේ කතා කරනවානං කරණියමිත්ත සූත්‍රය තුළ අනාගාමී ශ්‍රාවකයෙක් බිහි වෙනවා කියලායි මේක තියන්නේ. නැවත බවයට එකතුවෙන්නේ නැතුව එකඇන්නේ එහෙදිම පිරිනිුවම් පාන මට්ටමක් බඹලෝදීම. නිව පෑම දක්වාම දවුණුවක් කරා යන්න පුළුවන් කියලායි කරනීම මෙත සූත්‍රය කියන්න. එතුට කරනීම මෙත්ත සූත්‍රයේ එහෙම කිව්වාට. පවත් කරනයමත සූත්‍රයේ ඇතුළේ අර මූලික පෙළදිහා බැලුවට පස්සේ කරුණාව මෛත්‍රයේ සම්බන්ධ කතාවක් නං. අපට පින්වත්නී එතන සම්පූරණයම අනාගාමීකමක් ගැන කතා කරන්න පුළුවන්කමක් නෑ ඇයි අනාගාමීකම නං මඟපලාවබෝධය නම් සතිපට්ටානනි මත මතුවෙනකක් සහපිටවා ගැනින් මතුවනික් මත මතුෙනකා එතු සති පපට්ටාන නැති තැනක මඟපලාවබෝධයක් ගැන අපට කතාකිරීම සාධාරණ නෑ සතිපට්ටානි වඩා නැති තැනක එතු සතිපට්ානි වඩා නැති කෙනෙකුට මඟපල ගැන සාධාරණ නැත්තං ඒන ොන මොනවකලත් සිපට්ටානි වැඩෙන් ඕෝන සතිපට්ාන වඩන කෙනෙක් විදිහට සත්ව පුද්ගල භාාවයෙන් පිළිගත්ත ලෝකයේ දිහා විමසුවොත් විතරයි අවබෝධය මුණගැන එකයි මේ කරනීමමත්ත සූත්‍රයේ අවසාන යාමය වෙනකොට අන්තිම කොටස වෙනකොට මේ ගාථාව පැහැදිලි කරලා තියෙන්නේ. එතොට එයාදන් තමන්ගේ ඇතුළත් වෙනස් කරගෙන බාහිර ෝකෙත් වෙනස් කරගෙන ආපු කෙනෙක් දැන් කරනීමිත්ත සූත්‍රයේ මේ ගාතාවලඟට එනකොට. මොකද මුලින්ම, යා තමන්ම වෙනස් කරගෙන තමන් තුළ සැබෑවටම කරුණාව මෛත්‍රිය තමා කෙරෙහිීම දක්වා ගත්ත කෙනෙක් මකද එයා කුසලතා සහිතා යමා අනිවනට කොහොමද කුසලතා සහිත වෙලා තියන්නේ ඒ පුද්ගලයා තුළ අමානිවනට අදාළ බොහෝ දහම් කොට්ටාස පිළිබඳව සවිඤ්ඥානිකත්වයක් එයාට තියෙනවා යන්තන් සන්තම් පදන් අභි සමිච්ච සක්කෝ ඇයට ලොකු හැකියාවක් තියෙනවා හැකියා සහිතයියා සක්කෝ වජූච හරිම රිජුයි ප්‍රතිපත්තියට එකතු වෙලා ඉන්නවා සක්කෝ වජූජ සූජූච අතිසේ රිජුයි. එක ඉන්ද්‍රී සම්පූර්ණයේ මාර්ියෂ්ඨාංගික මාර්ගයට ජීවිතය දීල් හකින්ට කැමැත්තක් තියෙන කෙනෙක්. එකන්නේ අතිශයම රිජුයි ක ජීවිත අත්තරලා රකිනවා කියන එක මෙ නමේ තන කියන්නේ එතන කියන්නේ පින්න්නත්ති අ ඉර්ධපාත ධර්මත් වඩනවා කියනෙක් එක තමයි යටින් කතාව උජූච සූජූච කියන්නේකයි. රිජවෙලා විතනක් නම අතිශේ රිජුවෙලා. ඇයි අතිශේ රිජුවෙලා තියෙන්නේ එරුදිපාද ධර්මීකුත් වටිනවා. අවබෝධ කරලා මිසක් පිරිපසටඉන්නේ කියලා. අව බෝධයෙන් මිසක්යි පිසට නම්මන් කවදාව තැරෙන්නේ කියලා අත්තිශ්‍යයින්ම පුද්ගලයා තුළ දක්ෂකමක් ඇති වෙලා තියෙනවා. උජූච සූජූජ සුවචෝ චස්ස මුද අනතිමානි හර්ම සුවචයි. කකරුයා. කුමක් මතද. ඇම වෙලාවකම. පිචි සම්පාදේ මත කීකරු බවක්තිෙනවා චස්ස මුද අනතිමානී එනි සාමර ගින්න වෙන දවගේ බුරපුරා ඇවිලිටනෑ දැන්. අපි වුවන මමායිනයේ පදනම් කරන ගිනි ගන්නවා කියලා දැන් පටිචි සමුපාදය දකින්න දකින්න මයින කඩෙන්නේ මමයින දැන් කැඩි කැඩි ගින්ටික් මයිනෙක් ලක වටහගන්නකම අඩුයි එඒනිසා මුරදුවසේ තයි ඉගන්න තියෙන ගින්න සම්පූර්ණ ම නිවිලත්න මුද අනතිමාන රාගදේශමෝහෝ යාගේ සිත තුළ මුුණුද වසින් ඇතිවෙන්න ඒවාට ගොඩා කර්තයක් ගිහින්න. ඔන්න විදිට තමන්ව ලෑස්ති කරගෙන ඉන්නේද. ධර්මයට ඒ ශ්‍රාවකයා තුළ සූදානං වෙච්ච ගතියක් පේන්න තියෙනවා. හැබැව සූදානම විතරත් තිබට මදි. ඔය සූදානම තියාගෙන යාම් සත්ව ලෝකය කරෙහිම එකම ස්වභාවයකින් මෛත්‍රී වඩන මට්ටමකුත් තියෙනවා. දැන් යාට එකන යාට වැටහෙනවා? සිහිනුවනින් කරගන්න ඕන දේත් එයාට වෙලාතියෙනවා ඇයි සිහිනුවන තිබුණට පස්සේ වෙන දෙයක් තමයි පින්වත්නී මේ සත්ව ලෝකයේ අ ප්‍රධාන විබේධනයන්ට එකතු වෙන්න අ බෙදීමකින් වැටහෙන්නෑ. දැන් අපිනම් මෛත්‍රිය වඩද්දී ම කියලා වඩලා අනේ මගේ අම්ම තාත්තට මෛත්‍රය වඩ ඕන මගේ දරුවන්ට මෛත්‍රය වඩන්න ඕන. හැම තැනම්ක මම එනේ පදනම් කරගන තමයි වැඩීම සිද්ධ වෙන්නේ. එක මූලික ශ්‍රාවකයෙකට හොඳ. මූලි ශ්‍රාවකයකුට මෛත්‍රිය වඩලා නැති කෙනෙකුට මූලික වසයෙන් මෛත්‍රය වඩන්න පුහුණු වෙනෙනෙකුට හොඳයි. මගේ අම්ම තාතට දෙමව්පියන්ට ගලුවරුන්ට හිතවත් අයට අහිතවත් අයට මැදහත්ත අයට හො මෛත්‍රී වඩාගෙන යනවා නමුත්තර සත්ව පොඩිවස් පොඩි පොඩිවට ගිනිිගන්න ඇතුළේ අ බෙනඳ වගේ පුුරපුරා ඇති වෙන ගන්නක් නෑනි ඇයිඒට අදාල් වැඩ පිළිවෙලෙනකට මුද අනති බුරදු වසෙන් තමයි කෙසුන්ගේ හැසරීමක්තියෙන්නේ. අර මමායිනේ ඕල මමයිනි නැතුවාම නමි මමයින තියෙනවා. යි මමයිනේ පදනම් කරගෙන ලෝකේ වැටහෙන්නෑ මොකක්ද එයහරි කීකරුයි සුවචයි මොකක් මද සුවච වෙලාතියනේ පටිච සමුපාදය මත සුවචයි. ඇතු පටික් සම්පාදී බලන්න බලන්න පින්වත්නී ඒ පුද්ගලයා තුළ පටිච්ච සමුපන්න කුසලතාවේ එන්න එන්න අට මමයිනෙන් ගණ්ඩ පුළුවන් ලෝකය දුරුවන්න පටන්ගන්නවා එතකොට ඇසේ ඉපදීම පදනම් කරගෙන කෙලෙේ හැඳෙන අවස්ථාව ටිකක් අඩුයි. අර වෙනද වේගින් පුරපුරාය විලිච්චගින්න දැන් ඒවගේ බුරපුරාම නගන්න නෑ. පුරපුරාම දැන්ඒ ගින්න නගින්න නෑ. හැබැයි ගින්න තියනවා ඇතුළෙ තවමත් ගින්න සම්පූර්ණය නිවිලගිහිනුත් නෑ. ඒනිසා යාට අර ඕලාරික වසේන යා මෛත්‍රිය වඩන්නේ කොහොමද මෛත්‍රිය වඩන්නේ දූරේවා සන්තිකේවා. එහෙමයි වඩන්නේ මෛත්‍රිය වඩනකොට ඔය කරනීමත්ත සූත්‍රය කියනවා භූතාවා සම්භවසිීවා. ඊට පස්සේ උපන් නූපන්, ඔය විදිට අයා මෛත්‍රිය වඩන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සගේ දේශනාවේ තියෙන ඔයා මෛත්‍රය වඩනකොට හැමවෙලාවකම, පුද්ග සාමාන්‍යෙන් යාට වැටහෙන ප්‍රමාණයට අර මූලික වසය මමයිනයේ පදනම් කරගෙන වැඩීමක් දක්වා උඩුදුවන්නේ නැහැ. ඒ පුද්ගලයා තුළ ඉතාම සවුම්ම සියුම් අර ප්‍රධාන වසයෙන් මෛත්‍රී වැඩියුතු ක්‍රමවේදයක් එක මේ සත්‍යයා අතර විශාල ශරීරතියන්න පොඩිසරීරතියන. ඊට පස්සේ පෙනෙන නොපෙනෙන භූතාාව සම්භවේසිීවා. ඔය විදියට එයා තුළ එක්තරා විදිියකඉතාම මමායිනයේ පදනම් කරගෙන ඕලාරික වශ්ටීම් මමයිනය තුළේ වඩන වැඩීමක් නෑ එයා තුළ හැබැයිතින් මෛත්‍රිය වඩාගෙන යන ශ්‍රාවකයෙකුට මෛත්‍රිය තුළ ප්‍රතිලාභ ගත වෙනවනං ඒ මෛත්‍රිය වඩාගෙන යන ශ්‍රාවකයාම ඒ පුද්ගලයා තුළ සතරේරියාව පවත් අද්දී ඇතිවීම නැතිවීම දකින දක්ෂ කමතියෙන් ඕන ස්කන්දයන්ගේ උදේබෑ දකින්නත කවදාව තවබෝධය කරා යන්ඩ බෑ ස්කන්දයන්ගේ උදේබෑ දකින තැනකට තමායි මේ පුද්ගලයව ක්‍රමාණුකොලෝ තල්ලු කරන්නේ එතුර එහම තල්ලු වෙනවනං අ කරනීම මෙත්ත සූත්‍ර අන්තිමේටම නැවත මේ කාමලෝකට එ නැතුවම යා එයාගේ ජීවිතය හමාර වෙනවා කියලා කියන්නේ ඒම නං මෙන්න මේ ගාතාව හරිම වැදගත් දෙයක් ධර්මී යම්තාක් දියුණු කරගෙන යන කෙනෙක් මේ අර්ථයේ ි එකතු වෙනෙක වටිනවා යාර්ථේ එකකතු එෙන්ඩෝන මොකද තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතත්ව විගත මිත්තෝ ඉ ප්‍රධාන ඉරියව් හතර පවත්වදී හිටගෙනඉන්නකොට වාඩිවෙලා ඉන්නකොට නිදදාගැන්නකොට ඇවිදිනකොට තිට්ටන් චරන් නිසින්න්නවා සයානවා යාවතත්ව විගත මිත්තෝ ඒතං සතින් අදිිට්ටේය බ්‍රහ්මේතං විහාරං ඉද මාහු. ඔන්න ඉරියව හතර මත සිහිය පවත් අන්ඩ ඕන ක දව ඉිය්හතර මත සහ පවැත්තුවොත් එෙම තමයි ඒ පුද්ගලයාට අවබෝධය කරයි එකතු වෙන්න පුළුවන් වෙන්නේ. ො ඉරියව් හතර තුළ සහිය පවත්වනකොට, ඒ ඉරියව හතර තුළත් නාමරූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම වටහ ගණ්ඩෝන සසිිය පවත්වනා කියන්නේ යන්නේකයි. ඉරියව් හතර තුළ නාමරූප ධර්මටිකක් ඇතිවෙලා නැතිවල යාමක්්‍ය කියන වැටහීම ඒශ්‍රාවකයායට තිෙන්ඩඕන. ැ සහියසා නුවන පවත්වලා ඒ සියසා නුවන පවත්වපු තැනක අවබෝධයට අදාළ හැකියාවත් තියෙන් ඕෝන. තුර අවබෝධයට අදාළ හැකියාව මතු වෙන තැනක් තමයි නිර්්බාන සේව සන්තිකේ න අවබෝධයකරා යනවනක් යාතුළ තියෙන් ඕෝන ඉඳ ික්කවේ බික්ක වු සීල සම්පන්න ෝ හෝති. සීල සම්පන්න භාවයක් තියෙන් ඩෝන. සීල සම්පන්න භාාවය යන මෙතන වෙන කතාවක්. ඔබ සීලයයි කියල හිතාග ඉන්නට කියීම නම මෙතන කියන්නේ මෙතන කියන වචන තරක් සීල සම්පන්න හෝත ඉන්ද්‍රයේ සු ගුත්තත්ද්වාරෝහෝති, ෝජනයේ මත්තයුතෝ හෝතති ජාගරියන් අනුයුක්තෝ හෝති කියලා කියනවා. ඒයන්න එපින් අත්න මෙතන මේ පැහැදිලි කරන්නේබෝම ලස්සන දෙයක්. මොකක්ද ඒ පුද්ගලයා තුළ තියෙන්ටෝන සීල සම්පන්න කමක්. එක ඉන්ද්‍රියන් සම්බන්ධව ආයතනික දමනයක් තියෙන් ඕන මූලික වසයෙන්. ඉන්ද්‍රයේ සු ගුත්තද්වාරෝහෝති. ඉන්ද්‍රී අදදැකීම මට ඇතුළෙ කෙේ සැඳින් ඇති මට්ටමකුත් තිෙන් ඕන. ඉද්‍රී අධදැකීමලට අපේ හිත විසිරෙනකොට පින්වත්නී අර බාහිර රූපා රම්මන මත ගොඩනගලා ඒවා ස්තිරසාරයෙන් පිළියරගෙන ඇතුළෙ කෙළෙ සදාගන්න කමත්තියවා. ඒකත් නවත්තල දාන්නඩෝන. ඉට පස්සේ කියනවා බෝජනයේ මත්තඥු කියලා. එක නාහාරේ පමණ දැනගන්නත් ඕන. ආරේ පන දැනගන්නක් කියනකට පිච සපන්න ැියාව තියන්නත් හාර චක්‍රය ැන පිච සම්පදයට එතන උඩින් මේකේ ප්‍රධාන කතාවට උඩින්ම මුලින් කියන කෙනෙකුට කෑම බිම ගැනකිවුවට කක්නෑ හැබැයි නිවන් මාර්ගටාවවට පස්සේ ඔව අතා කර්ඩ ඕෑ. මොකද මේ හර දැන නිවටත් න කෑම බිම ගැ ේරුම්රග නිවද කියන්න බෑනනි ඒවන මේ ආහාරය කියනකට අපි ඉට වඩා ගැඹුරක් ඔලුවට එන් ඕන. ඊළඟට ජාගරියන් අනුයුක්තෝ. මේක උඩුුවර්තයේ බැත්තාහම ජාගරයානු යෝගයේ කියලා කියන්න පින්වත්න නිදිවරනවා කියන එක. මෙතන නිදිවරණවා කියෙ එක නෙමෙයි මේ කෙලෙස් නින් දෙන්න ගිටිනවා කියනෙකයි මෙත නා අර්ථය. නිකන් නිදිවරාගෙන භාවනාකරන්න කියලා ධර්මාර්ගයට ආපු කෙනෙ කුටකිවට කමක් නෑ. හැබැයි මෙතන මේ ජාගරියන් අනුයුක්තෝ මහනෙනි නිර්වාණය කරපත්වෙනකෙන මේ හතර ති බොත් නිිවන්ද කිෙනවනන් පින්නත්න මේක මේජාගරියන් අනුයුක්තෝ කියල කියන්නේ නිදිවරාගෙන ධර්මය දියවුණු කරනවා කියනෙ එකම මේ කෙලෙස්නින් දෙන්නගේ හිටිනෝ. අපි හැමවෙලාකම නිදාගන්නේ තීන මිදයෙන් වැටකාලා. අපිට නිද තියන්නේෙ තිීනමිද්දෙම් වැටකාපු තැනකට. කට තිීනමිදයෙන් වැඩටකාලා නිදාගන්න එක අයිංකරල දාලා කෙලෙස්නින් දෙෙන් නැගී හිටිනවා කෙලෙස්නින් දෙ නැගී හිටින කම තමයි මෙතන ධර්මී ජාගරියන් අනු යුක්තෝ කියලකන් ඔන්නොඔය හතර මූලික වස්සයෙන් තියෙන ශ්‍රාවකයෙක් ස්තිරවසයෙන්ම පින්වත්නී මේ ගාතාවේ අර්ථයට එකතුුණුත් ඒ ගාතාවේ අර්ථයමකද තිත්්තන්චරන් නිසින් නෝවා එයා තුළ සිවම් සිවුම්මිරියව්වල එකන තමන්ගේ හැසිරෙන හැසිරීම් තුළ ධහන දහරාමි ඉරි අවතුල. සිියුම්ම සිවුම්ම මේ ඉරිියවතුලත් නාමරූපවසයෙන් අඳුනාගත්ත තැනකටයාගේ හිත එකතු වනොත්. අන්න එහෙම එකතුවෙච්ච තැනක තිට්ටන්චරන් නිසින්වෝ සයානෝවා යාවතත්ව විගතමිත්තෝ ඒතන් සතිං දිිට්ටෙය. සිහිය පිහිටුවාගන වාසේ කළොත්. ඒ සිය පිහිටුවාගෙන වාසය කරන කෙනා. සම්පූර්ණය මෙදන්නම් කියන්නේ. තිට්ටංචරන් නිසින්නොවා සයානවා යාවතස්ව විගතමිත්වෝ ඒතන් සතින් අධිටයේ බ්‍රක්්මේතන් විහාරං ඉද මහු එක බ්‍රහ්ම විහරණයක් කියලා කියන්නේ එතුරඒ බ්‍රහ්ම විහරණයක් වෙන්නේ සම්පූර්ණය මඟ පලාවබෝධය කරාම යශ්‍රාවකය එකතු කරනවා එකතු කරනවා නම් මෙතන කනො සිහිය පිහිටු ආගන්න්ඩෝන කියලා එතකොට දැන් සිය පිහිටවාගන්නවා නං සිය පිටවාගත්ත කෙනෙක් මොනෝමතද සිය පිටවා ගන්න ඉරියවුමත. ඉරියවමත සිය පිටවා ගත්තම නිවන්දකින්න කහොමද. ඉරියු්ටික නාමරූපවාසිෙන් අඳුනාගන්නඩ ඕන. ඉරිියවටික ඇතුළේ තමන්ගේ අභ්‍යන්තර නාමරූප ධර්මටික ඉතා සියුම්ම සියුම්ම ක්‍රියාත්මක වෙන විදිය දකිින් දඕන. ඒ සියම්ම ඒ දැක්මති බොත්තිිතරයි එක බ්‍රක්්ම විහරණයක් වෙන්නේ. ඇතු ඇවිදිනකොටඇවිදින බව දන්නවා කියෙ නෙමි තිට්ටන් චරයින්. හැසිරෙනකොට හැසිරෙනවා කියන දන්නේ එක නිමි නිසිනෝවා සයානෝවා නිදාාගනන්නකොට මන් නිදාගනන්නවා කියලා දන්නක නෙමේ අපි දැනටත්දන්නවානි දැන් ඔබ හෝ වාඩිවෙලා ඉන්නකට වාඩිවෙලඉන්න බවදන්න නෙද. දන්නවා. වාඩිවෙලා ඉන්නකොට වාඩිවෙලා ඉන්න බව දැනටත් දන්නඕන ඊටවඩා ගැඹුරක් මේක තියෙන්ඩෝනනි වාඩිවෙලා ඉන්නකොට ඒ වාඩිවෙලා ඉන්නකොට තමන්ගේ සිතයි කයයි අඳුන ගණ්ඩෝන? සිත සහ කය අඳුනාගත්ත තැනක මෙතන මේ නාමරූප ධර්මටිකක් ඇතිවෙලා නැතිවෙලා යනවා කියලා දකින හැකියාවතියෙන්න්න ඕන. වාඩිවෙලා එතවඩේ හැකියාව ඇතුළ ඔබ අඳුගන්නවොනමකද. වාඩිලලා ඉන්න මමෙක් පුද්ගලයක් සත්වයෙක් ආත්මයක් කියලෙකක් නෑ. මම පුද්ගලයක් සත්්‍යය ආත්මයක් කියල එකක් නෑ නමුත් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. නාම රූප ධර්මයන්ගේ ඇතිවී ඇතිවි නැතිවි නැතිවිියයාමයි ක්‍රියාවලයක් සිදධව වෙන මෙතන සත්්‍යෙක් පුදගලයේ කාාත්මයක් නෑ කියලා ඔය සත්්‍යයෙක් පුද්ගලේ කාත්මයක් කියල පේනතාක් කල් විතරයි මමායනෙ ලෝක වැටහෙන්නේරම්යි මයි එනෙමයි මිකඩන්නේ. මම මගේ කියලා අහුවෙන්නේ සත්ව පුද්ගල ආත්මභාවේ මතමයි. සත්ව පුද්ගල ආත්මභාවේ මත පිහිටා ලෝකේ ගනුදනු කරනකමක් තමයි අපට තියෙන්නේ. එකයි අපි තුළා අභ්‍යන්තරයේ අභ්‍යන්තරය තුළ ආත්ම දෘෂ්ටිය බහුල වැඩෙන්නේ. ඔයා ආත්ම දුෘෂ්ිය කැඩෙන්ඩ නං පින්වත්නි තමන්ගේ ප්‍රධාන ඉරියව් හතර පවත්වත්දී මෙතන සත්ව පුද්ගල ආත්ම කියල ස්භාවයකින් ගණ්ඩ දෙයක් නෑ. මෙතන සිද්ධ වෙන්නේ හුදු නාමරූප ධර්මටිකක ඇතිවීමක් නැතිවීමක් කියලා ඒ නාමරූප ධර්මටි ඇතිවෙන නැතිවෙන විදිිය දකින තැනකට අපේ හිත පෙළඹුුණොත්න්. එබඳු හිතක් තුළ, ඉරියව් හතර පවත්වනකොඩ කෙලෙස් සැඳෙන්න්නේ නැතුව. එයාගේ අභ්‍යන්තරය තුළ පිච්චෙනකම. මමායිනේ පදනම් කරගන කෙලෙස්වලින් ඇවිලෙනකම සම්පූර්ණයෙන් නැති වෙලා ගිහින් එයාගේ හිත නිකෙලෙස්වීම පැත්තට බරවෙන්න පටන්ගන්නවා. ධර්මීතියෙනවා චත්තාරෝ මේ භික්කවේ සංඥා විපල්ලාසා චිත්තවිපල්ලාසා දිිට්ටිවිපල්ලාසා කියලකා. පින්වත් මහනිනි විපරීත සං්ඥාාවූ සහ විපරීත චිත්තයෝ විපරීත දෘෂ්ටියෝ කාරණ හතරක් මතයි ගොඩනගෙන්න්නේ න්න ඔය මෙතැන කියන අපි නත්නේ සංඥාවි පල්ලාස චිත්තවිපල්ලාස දිප්ටිවිපල්ලාස කියලා කාරණ තුනක් මත තමයි අපේ සංසාරික පැවැත්ම තීරණවෙෙන ඔය තුන බිඳලදාපු තැනක සංසාරික පැවැත්මක් සිද්ධ වෙන්න එයා බ්‍රහ්ම විහරණයකටයි එකතු වෙන්නේ එමන අපි උත්සාහ කරන්න ඕන අපි මේ බුද්ධශාසනය තුළ වැඩ කරද්ද එකන දැම් බුද් ශාසනය තුළ අපි වැඩ කරනකොට බුද්ධසාාසනය තුළ වැඩ කරදි අපි හැම වෙලාවකම වැඩ කරන්න ඕන ෝකයේ පරිහරණය කරන්න ඕන සංඥාවිපල්ලාසේ කැඩෙන විදියට අපි වැඩ කරන්න ඕන චිත්ත විපල්ලාසේ කැඩෙන විදියට අපි වැඩ කරන්න ඕන පින්වත්නී දිට්ටි විපල්ලාසේ කැඩන විදියට එතකොට විපල්ලාස කියලගෙන විපරීත කියනක විපරීත කියනක එතුොට අපිට අම්මුණ ගැහෙන්නේ සංඥාාවවි පල්ලාස විපරීත සංඥාපට මුණ ගැහන්නේ ක තියන හටියටම වැටහිනවා අනේ අපිට වැටහිච්ච විදියටට අපි ලෝක තේරම් ගන්න චරයි අන්නේ කරතමයි සංඥාවවි පල්ලාස කියලකන ලෝකේ තියෙන විදියට වැටහින්න ලෝකෙ තියෙන විදියට වැටහින්න එයා දන්න විදිට අයි ලෝකයේ වැටහින්නේ දන්නා විදියට එළිය රූපය අඳුනගන්න ඔබ එතට එිය ලෝකේ අඳුර ගන්න බට හැියාවක් නෑ එකම නොලේ දුරලතාවයක්ක් විදිර ටිහි විදියාවදැන් සලකන ඒ ොේ පවතින එක්තරා දුරුවල කමක් විදිර සහක ඒගොල්ලන්න මේ හි ගැන මොකක්ත්තෙර නෑ ඒගොල්ලොට සිතේ පැත්ම ගැන සිතේස්වභාව ැ තරෙන් නඇති සම ඒ පේද පෙරේද වගේ වීඩිය පටයක්ක් දැක් ඒගොල්ල කියනවා එක මේ මනසේ දුරුවල කමක් කියලා එ මනසනමි මොලේ එක එක්තරා විදික මේ ඩේටා වල දුරුවල කමක් කියලා ඒගොල්ලු හිතන්නේ මොකද මේ මොලේ ඒගොල්ු කියන කතතාාව කියැන ොේ හැමදාම පිළිගන්නේ ඒ කලින් දාපු දත්තවලටනුව හැසිරෙන කමක් කියලලා කියන ඕකට අපි ධර්මී කියන්නේ ඔයිට වඩා ගැඹුරු කතාවක් ඒකට අපි කියැන සං්ඥා විපල්ලාස කියලා සංඥා විපල්ලාස කියලා කියන්නේ පන්නත්නි ලෝකයේ අදකිනකොට අදදකින ලෝකයේ තේරෙනනවනමේ තේරිච්චේ ලෝකේ වැටහිෙනවාො එච්චරයි තමන්ට තේරිලා තියෙන ටිකත් යෙනවානේ ඒටිකේ එලිය ලෝකින් වැටහිෙනවා එකොට තමන් එහලා ලක දකිනදී යතාාර්ථය අඳුනගන්නවා නමයි දන්නාදේ අඳුනාගන්න කමක් අපපිට තියෙන. ය දන්නකම අඳුනගන්න එක. මගේ දරුවා කියලා ඔබ දන්නදේ ඇසයිදිියයට වර්ණ සටහනකොට මගේ දරවා කියලා අඳුනාගන්න කමක්කඔබට තියෙනවා. අඳුනාගන්න කමක් තියෙනවා. එතකට ඒ කලින්ම මගේ දරවා කියන එක අඳුනාගතති න්ට නැත්තන් අඳුනාගට නැත්තන් ලිය දරුවා දුන ග්ඩ බෑ එකක අපි න සංඥාවි පල්ලාස කියලා. විපල්ලාස කියලා කියන්නේ විපරීත සිදතියෙන්නේ. සත්තිවසේ මරාග හදාගණ්ඩ බෑ නමුත් හිත තුළ රාගේ ඇති වෙන ලෝකය අදකිනකොට. ඒ සම්පූර්ණයම් චිත්ත විපල්ලාසයන් එක එිය දැ රාගදය සමෝ හදාගණඩ පුළුවන්කමක් සහිතලෝකයක්නේ තින නොති ලෝක නිසාපිට රග හැදනො තුළ ගේ හැදන ාගකිනක රූපේට අහිති න නකොතේ රපේ දක්කිනකො රාගේ ඇති න චිතවවි පල්ලාස ලටත් යනවා චිත්ත වි පල්ලාස ඇතිව වෙන සංා පල්ලස නිසා. ඒ චිත්ත විපල්ලාස ඇතිව වනාට පස්සේ දිිට්ටිවි පල්ලාසත් ඇති වෙනවා. දිට්ි විපල්ලාස කියල කියයන විපරීත දෘෂ්ටියයක් ඇතිවෙනවා. මගේ කියලා දෘෂ්ටියයක් ඇතිවෙනවා ඇතුළේ. මම කියලා දුෘෂ්ටියයක්ක් ඇතිවෙනවා. මගේ ආත්මී කියල දෘෂ්ටියක් ඇතිවෙනවා. ඔන්නඒ දෘෂ්ටිතුන. ඔන්න විපරීද තත්වයන් තුන මොවාද සංඥාවිපල්ලාස, චිත්තවිපල්ලාස දිට්ටිමිපල්ලාසකින් ඔන්න විපල්ලාස තුන කඩලා දැම්මත් එයා ස්වභාවිකයි. අස්වාභාවික නෑ. එතුො ඔන්න ස්වභාවිකත්තයට අප එකතුවෙන්න ඕන. හැම වෙලාවකම අපි උත්සාහ කරන්න ඕන පින්වත්නී. ඔන්න ස්වභාවිකත්තයට එකතු වෙෙන්ද. එක ගොඩා කමාරුවයි ධර්මයක් නැති තැනක. මොකද. ස්වභාවිකත්වේ විදියට සමහරයට පින පේනවා ස්වභාවිකත්තයේ විදියට සමාරයට පින පේනවා ස්වභාවිකත්තයේ දේකව ස්වභාවිකත්වයේ කතා විදියට මෙිහිකරන ආචාර ධර්මටික පේෙන්න පටන් ගන්නවා ඒක මේ මේ මාරයාගේ මුගුලක් පින්වත්නී ධර්ැන ධර්ම මාර්ගයට ආවට පස්සේ ධර්මී වේසියෙන් මාරයායනෝ තැංු දාහරණයක් විදිර මෛත්‍රියය වඩන්න කියලා කිව් හම ඔන්න පිරිහිච්ච මනුසයකකින්නවා කෙළ හිතන්නකු පිහිච නුසක න්නකට ඒ නස්සයා කියනවා දැන් ම කැමති ස්වාමිනාස් ධර්මය දවුණු කරන්ඩ ඊට පස්ස අපි කියනවා දැන් එහෙනම් ඔයාට හොඳයි ඔොයාද හසාපු එක දැන් ඔයා ටිකක්කේ නම් භාවනා කරන්නට පුළුවන්ද අමන් කැමති ස්වාමින හරී කමැත්තිෙන් කියා ඉන්න ඕන්න දැඟිතකොද මෙත්මි කරනීමමත සත්‍රයම කියනිසා මෛත්‍ර ඩන්න කියව කියලා ඔන්න මෛත්‍රී වඩාගෙන යනවා මෛත්‍රී වඩාගෙන යනකොටයි මෛත්‍රී සිත නිසා උපදින එක්තරාවිදික නිරමිසාස්වාධය අද හිත මෛත්‍රී චිත්ත මමුක්තිය නිසා උපදන මෛත්‍රී අය හිත තුළ කෙලෙස් මිදිලලා හරිම ආස්වාදජනතත්යයක් න එඇතුරට ල්ල නේ කොච්චර දෙයක් හන්සල පටම මේ කරලා දන්නේ මේ භාගතුන්සි වදාලද ොතරන් ඇත්තක්දේ ඇත්තමං අදක්කින වාමිනාසම මේක අදකල නෑමට කලින්. ඇති මේ බහම ප්‍රිය මදුරු අත්දැකීමක් හරිම සොඳුරු අදකීමක් වෙන දර කැමැත්ත පදනම් කරගන අරමුණ ඔස්සේ විසිවෙලා ලබපු ආවාදය වගේ ලාම කාස්වාදයක්න මේ හාන්දුරුවන්නේ තියන්නේෙ හරිම හොඳ එකක් දැන්තියන්නේ කියලා කියනවා. එතකට අපි කියන එක තුන්වෙනි පියවේ එක හොඳ මට්ටමක්තිින් තර සම්මාධිට්ටිකත්වයටයි මනස ඇල්ලයින්නේ කලින් තනි මි්‍ය දෘෂ්ට හිට නුස්සේ. බෞතික දවල් මතම එල්ලම්බිලා ඒවා සාරය කියල හිතාගෙනහිටිය මිනිහෙක් ධර්මයක් අහලා ලෞකික සම්මාධිට්්‍යියට අදාළ විදිිය මෛත්‍රී වඩනවා ඔන්න ඔතරරි ඔ ලෝත්‍ර තැන උදවනනි එක තමයි මේ තිට්චර නිසිවා කියන ගාව ඇතුලෙන් කතා කරන්න. එතකොට අපි කියනවා මේ ඔය මෛත්‍රිය වඩානය යන ඔයා ඔය ඕකහෙම ඕක දැන් ඔයා ඕකත් නතර කරන්න ඔය කරන විදිිය නතර කරල දාලා ඔයා ඔය ලැබෙන ආස්වාධය තනිත්‍ය වසයෙන් බලන්ඩි කිවත්තේීමම ඒ කතාත් එක ගැට නොමටහහිම් වෙලා තියන සහරයි. එමකුත් එතකොට දැන් එයා ඒ කියන කතාවත් එක බරපතල ගැටුමක් හදාගන්නවා. අපි කිවත්තේම ඔය මයි ඔත්තනත් ඔය සිතත් අනිත්‍ය වසයෙන් දැකළ විදර්ශනා කරන්න ඒමත් ඇත්තන් අපි කිවොත්තේම ඔත්තනින්ම සති පපට්ඨානිය උපදවාගඩ දක්ෂවෙන්ඩ අනිත්‍ය දුක්ක අනාත්මාසය ඔයා ඔය ඔය ඇතිවෙච්ච සිතත් දකින්ට දැන් ඔයාට ඇතිවෙලා තියන සිත බොහෝම නිරාමිස සිතක් සංසුන් සිතක් සමාහිතන්වා චිත්තන් ඔය සමාහිත සිතත් සමාහිත සිතත් නැති ඇතිවෙලා නැතිවෙල යන එකක් නේද කියල දකිින් දෙකුත් සමට ඒ කතාවත් එක ගැටනෝ. ඒකතාගන්න ඒයා ලකෝතර සමාධි්‍ය පදරගන්ඩයා දක්වනෑ. එතුොට දැගේ ධර්මී වේසින් මාර්ය ඇතුළි හැසිරෙන්නේ. ධර්මීටපුිනි එක් දෙැම්බලන්නේ ධර්මී වේසින් ඇතුළි මාරයයා හැසිරෙන එනිසා මේ හිත අවබෝධ කරගන්න එක හරි අමාරුදයක් හේතුව පින්නත්න අකුසල් පක්ෂයේ අත්තහැරලා කුසල් පක්ෂයටාවට පස්සේ කුසල් පක්ෂේ ආශ්වාදයෙන් ගෙජු වෙලා අමානිවන විසි වෙලා යනෝ එකට අපි කියන්න ධර්මී වේසිෙන් ඇතුළේ මාරයා හැසිරෙනවා කියලා. අන්න එතනදී සාමිනාන්සේ ඇත්ත මම එක අනිත්‍යවසිෙන් බලන් අනිත්‍යවසියෙන් බලන්න කියල කියනවටවත් සමහරාය කැමැති නෑ ඒකටොත් කැමති නෑ ොද එචරට හැබයි ආස්වාද ජනකයි මේ හිත වැඩීම මත ඇතිවෙන අත්දැකීම අති අදදැකීමෙන් තමයි යා මුසපත්වෙලා යන්නේ. ඒක පුද්ගලයකුට හානියක් ධර්මමාර්ග ඇතුළ දියුණුවක් කරායන්ට බැරි අවස්ථාව. තැම්බලන් එතකොට මේ ධර්මමාර්ගය තුළ ශ්‍රාවකයාද මෛත්‍රයේ සිත වඩාගෙන ගිහින් මෛත්‍රීසිත වඩාගෙන යන කෙනාට මෛත්‍රීසිත තුළ ලැබෙන ප්‍රතිලාබේ නම් සතිපට්ඨානි වඩන්න ඕන සතිපට්ටානනි වඩන්න නම් ඉතිට්ටන්චරන් නිසිනවක් කියෙනන අර්ථයට අපි එකතුවෙෙන් ඕන ඒ අර්ථය එකතුවීම තුළ තමයි මයනයේ කැඩිලයන්නේ. එතොටේ මයනෙ ගොඩනැගෙන විදහ දෙදෙන් අපි අඳර ගන්න යන්නේෙමේ. ඒති කියන මමායනයේ මතුවෙන්නේ සං්ඥාවිපල්ලාසයත්, චිත්තවිපල්ලාසයක් දිට්ටිවිපල්ලාසයක් මත. එතකොට ඒ සංඥාවිපල්ලාස මත, අපි තුළ විපරීත සඥා ඇතිවෙන කොට ගන අපිට අපි තුළ විපරීත සංඥාව ඇති වෙනකොට අභ්‍යන්තර හිත තුළේ විපරීත සංඥාව පදනම් කරගෙන කෙස් හැදෙනෝ. රාගී ගෙනනාාපු ලෝකයක් පේනවා. රාගී ගිෙනාපු ලෝකයක් පේනවා. දේශේ හදාපු ලෝකයක් පේනවා. එතකොට මේ රාගදේශ හදන ලෝකයක් පේනකොට රාගදේ ලෝකයේ ආරම්භයා ලෝකයටයා එකතු වෙනකොට, ෝකයට එකතුවෙච්ච තැනක ඇතුේ රග හැදින්න පටන් ගන්නවා අන්න චිත්ත විපල්ලාසත් ඇතිනවා. ඒ රාගේ හැදිල නැවතිනව නම් කමක් නෑ පින්නත්න්නේ දිට්ටි විපල්ලාසේකටත් යාහුවෙලා යනවා. ඒ රාගේ ගෙනාපු ලෝකයේ මගේ කියලත් ඉතනවා. රාගේ ඇතිවෙච්ච ලෝකයේ මම කියලත් ඉතනවා. මම මගේ කියලා ආයත්තනික ලෝකයල්ල ගන. පින්නත්නි හොට මතකතියාගන්ධ සඥාවිපල්ලාසයයි චිත්තවිපල්ලාසේ දිට්ටි විපල්ලාසයයි කියන මේ තුන, හැදන්නේ නැත්තං විඤ්ඥානයට පවතින්ට විදියන්න. විං්ඥානි තමයි මේ වැඩේ කරලා දෙන්නේ. බොදම ලෝකයේ හැදිල තියෙන්නේ පැවැත්ම පිණිස. අපි නො පැවැත්ම සම්බන්ධෝ කතාව කලාට ලෝකේම හැදිල පවතින විදියට. ඒක එක්තරාවිදික පරිනාමීය ක්‍රියාවලිය. පවතින විදියට තමයි ෝකේ සියල්ල හැදිල තියෙන්නේ. අපේ අංගෝපාංග පවා ක්‍රමමාණුකොලු මේ කවරුත් හදල නෙමේ. පැවැත්ම පිණිස ක්‍රමාණකෝලව ඇතිවෙච්ච පරිනාමිය ක්‍රියාවලයක් තියෙන්න්නේ. ඒවා ස්වභාවිකවම කාලෙන් කාලට ස්වභාවධර්මය රිත්මයට අනුව පරිනාමය වෙලා. මේ සරිී රංගෝපාන්ගේ හෙමයි හැදිල තියෙන්නේ. එතකොට දැම්ම අපේ නාසේදිහා ගත්තාම මේ නාසේ තුළ අ මූලික වසයෙන් ඕලාරික ඇට සහිත භාවයක් නැත්තේ අපිට අපේ පහසු හිරණේ පිසක හැදිල තියන්නේ විදිරම මේ ස්භාවිකත්වයක් මේ ඇතුළ තියෙනවා. තුළ මේ අපේ සරීරය තුළ ස්වභාවිකත්වය තුළ නිකම් පරිනාමී හැඩයක් අපට පේන්න තියෙනවා. පරිනාමි ආකෘතික ගතවීමක් වන්න තියනවා. අනාදිමත් කාලයක් තිෙසේ ච සම්සිදධ ඇවිදිටඒ කා අපපිට හඳනාගන්න පුළුවන්වෙෙන ඔබ ලෝකෙ කවුරුවත් දන්නේ නෑ මේ විඤඥානයේ පරිනාමිය ක්‍රියාවලිය ඇතුළේ පැවැත්ම තහවුරු කරගන්න විඤ්ඥානයේ ගාපු ගැට හෙතමයි මේක. මකක්ද සංඥාාවි පල්ලාසයි චිත්තවි පල්ලාසයි දිිට්ටි පල්ලාස. විපල්ාහස මත තමයි වි්ඥානී පැවැත්මතහවුරු වෙන්නේ. විපල්ලා සමත ඥ විපල්ලා සමත හැසිරෙන මට්ටමක් විඤ්ානයට නැත්තං විඥ්‍යානයට නැත්තන් විඤ්ාන් උපරද්ජති. විඥාන නිරුද්ධවෙල යනවා. ම විඤ්ඥාන නිරුද්ධ ව නාකාරයට නෙමෙයි සංසාරය හැදිල තියන්නේ. ඤ්ඥානය පවතිනාකාරයටයි. විඤ්ඥානයේ සි වි්ඥානයේ විසින් සඥාවිපල්ලා සහදලා චිත්ත විපල්ලා සහදල දිට්ටි විපල්ලාහදල යාගේ පැවැත්මයි අතහවුරු කරගන්නේ සංසාරික පැවැත්ම මේ අහදා ගණ්ඩිපා අනාගතයේ පවතින්දර ඒක මේ වගේ පින්වත්නී සඥඥා විපල්ලාසේ තමයි විඤ්ඥාන ටිතිය චිත්ත විපල්ලාස තමයි වි්ඥාන ටිතිය දිට්ටි විපල්ලාේ තමයි විඥ්‍යාන ටිතිය ්ාන පිහිටන තැන අ නාගතයට එතකට කොමද සංඥා විපල්ලාස විඥා ටිතියක් වෙන්නේ පිවත්න සඥ්ඥා මතු වෙන්නේ ආයතනික අත්දැකීමෙන් එක නැහෙන්රු ඇහැ උපදින තැනක තමයි සඥා උපදින්නේ හැ යම්දවස උපදිනවද ඒ වෙලා සං්ඥා උපදිනවා. එතකට ඇස උපදින මට්ටම කියලා කියන්නේ ඉස්පර්ෂය ඇස උපදින මට්ටම කියන්නේ ඉස්පර්ශ වෙන මට්ටම. එක එහැසත් රූපය චක්ව ඥාය හම වෙන අවස්ථාව. එතන තමයි ඇස උපදින්නේ. හැම වෙලාකම ඇස උපදිනවා. කනු ආයතන හැ උපදිනවා. ඉපදිලා නිරුද්ධවෙලයනවා. ඇස උපදින මට්ටමේ තමයි සංඥාව ගොඩනගන්නේ. එකන ස්පර්සය පස්ස පච්චය සං්ඥා කියලා කියන්නේ. දිනකොට සංඥා උපදිනවා සංඥා උපදිනකොට සඥා උපදිනකම අන්තයක් සංඥාව උපදිනකම නිමේ අරබුදය ඇ ඇත්තෝට සංඥා උපදිනවා ඇස පුරාණ සංස්කාරවලින් හැදිලා තිෙන් නිසා ඇස උපදිනය එක අරුමයක් නමි අපේ ජීවිතන්දෙ රූපේ බිඳ වැටලලා ැති නිසා කර්මය ක්‍රියාත්මක නිසා ඇස උපදිනවා ඇස උපදින්නේ පෙර අවිද්‍යාසාගතකාරමී ඇස හැදිච්ච එකක් අවිද්‍යාසාහගත කරමින් ඇස උපදිනයක නෙමේ ප්‍රශ්නය ඇස අරම්භයා සංඥා විපල්ලාසේ ගොඩනගෙනකයි ප්‍රශ්නය ඇස අරඹයා සංඥා විපල්ලාසේ ගොඩනැගෙනකයි ප්‍රශ්නය චිත්්‍ර විපල්ලාසේ ගොඩනගෙනකයි ප්‍රශ්නය දිිට්ි විපල්ලාසේ ගොඩනගෙනකයි ප්‍රශ්ණය ඒනම් මතකතියාගණ්ඩ සංසාරය පැවැත්ම කියල කියන්නේ විපල්ලාසයි ඇසයි එච්චරයි විපල්ලාස ටිකයි ඇසයි විදග කිවොත් පල්ලාලස ටික යතන හයටට තමයි ලක පවතින්නේ ආයතන හයමතම ලෝකේ පවතින වනිමේ ආයතන හයට අරම්භයා විඤ්ඥානය විසින් විපල්ලාසේ හදාගත්ත නැත්තන් යට පවතිින්ඩ විදින්නේ ඔබ්භාවෙන්ම පවතින විදිටයි අපේ හැලා තියෙන්නේ විඥානය පරිනාමය ස්වභාවයක් අපට පෙන්න්න තියෙනවා එකන පවතින විදිට නික් හඩ ගැහිච්ච බවක කවුර දලවත් හැඩ ගැහිලා හැඩ ගස්වලවත් නෑ ලෝකේ කෙනෙක් ස්වබභාවයෙන්ම සංසාරේ පවතින විදියටයි මේ ලකුණු ගොඩනැගිලා තියෙන්නේ පැවැත්ම කියලා කියන්නේ ආයතන ටිකයි විපල්ලාසටිකයි. එතුළ ආයතනටික නිමේ ප්‍රශ්නයේ ආයතන ටිකත් තන්තයක් තමයි. ආතන ටිකත් කාන්තයක් ඇැයි. ආයතන ටික තිබ්බට විපල්ලාස ගොඩනැගින් නැතිමටම තුළත් නැවත නූපදින මට්ටමක් නෑ මංමිකීනව පුළුවන් අපේ දේශනහනා අයන එදවට තේරෙනවා ආයතන ටික අරඹයා විපල්ලාස ගොඩනැගෙන එක තමයි අරබුදය. හැබැයි ආයතනහාය ටික කියන්නේ තිකාන්තයක් අන්ත දෙක්කරගම කුම මේ උබය අන්තයන බිමිි කියල ධර්මීකයන ආයතන හාය අන්තයක් ආයතනහායටටි කාරම්භයා සංඥාවවි පල්ලාස චිත්ත්‍ර වි පල්ලලාස දිිට් වි පල්ලාලස ගොඩ නැගක දෙවනි අන්තය මේ දෙකම අන්ත ආයතන ටික අන්තයක් වෙන්නේ ආයතන් ටික හැදිලා තියෙන විදික්‍රමය දන්නේය ආයතන ටි අවිද්‍යාවෙන් කර්මීන් තන්නාවෙන් හැදුනා කියලයා දන්නේ නෑ ඒනිසා ඒක ආයතනික අන්තය එතකොට විපල්ලස ගොඩ නැගු නතත් උපදින්නේ එක. ංචි රුවෙක් වි පල්ලාස ගඩනැගින් මතනමේ උපදදින්නේ සංඥාව පල්ලාසයාටනෑ චිත්ත විපල්ලාසනෑ දිට්ටි විපල්ලාස නෑ දැ සංඥාව පල්ලා සිිත්ත විල්ලාස දිි්ට වි පල්ලාාස නිසානන් සංසාරය පවතින්නේ විපල්ලාස නැති පුංචි ලමිකු උපදිද නැද උපදිනවා. ඒක හේතුතම ආතනි කදෙකම තුළ රය සත්තිින් ගලපලබල හැකාවනෑයාට. ඒ හැකිාව නැතිවුණුත් තේත්තර ආශ්‍රව නිරුද්ධ කරන්න බෑ. ඇතුලේ නිදාගනන වගේ ආශ්‍රව තිය සා යත් නැවත බ කර ඇදිල යනවා. ැ මේක බරපතලම අන්තයේ තමයි පින්නවත්න්නේ ආයතන ටික ආරම්ඹයා විපල්ලාසේ හැදින මට්ටම. සංඥාබිපල්ලාස චිත්ත විපල්ලාස දිට්ට විපල්ලාස ආයතන ටි ආරම්භයා හැදෙන මට්ටම එකම බරපතලන්තියක්. ඒ අනිත් අන්තය. ඒනම් මේ සංසාරික පවතිනවා කියන්නේ ආයත ටිකයි විපල්ලාස ටිකටයි. එතුරට ආයතන ටික ආරම්ඹයා විපල්ලා සහදා නැතුවඉන්නවනං ඒක තමයි පින්න්නවත්නී අවබෝධය කියලා කියන්නේ. ඒක තමයි අවබෝධය කියලා කියන්නේ. අප ඔෝකට පෞ්ගේ කාලෙකිවවා ොෝම ලක්සන උපමාවක් මේ වික්‍රාය මේ දේශනාව ඇසුරැෙන්නේමේ නමුත් ඔබට මතක ඇති පව්ල උපමක්කවා අරියට මේ අලිය කන්දර කනෝ වගේ කියලා. එතුර අලියෙකුට අන්දරක අන්ර හපනකොට අලියාට අලියා අන්දරටික හපන වෙලාවේ අලියාගේ විදුරුමහ තුවාල වෙනකොට අලියයා ඊටන් ප්‍රඩා ලොකුවට ඊලඟ අදරට හපන්නේ. ත් වහ පනත අලියගේ විදුරම ඊටත් වඩාතු වාලකට වැඩියෙන් ලේරහ දැනන්නට පටන් ගන්නවා ඒළඟ අන්දර කොටසසාර්ගෙන හපාන්‍ය අලිය ඊටත් වඩා හියෙන් හපනකොට අලිය හිතන්නේ මේ ලේවල දැනෙන රසයාති අන්දරවලට දාලතමයි අලියට කල්පනවෙන්නේ මේ ලවන රසය මේ ලවන රසෙන මේ ලේ රසය අන්දරවලට අයිති දෙයක් කැටියට අ අන්දරාත්්‍ය පැත්තට රසේ දාලා රසයයි අන්රාත්යි දෙක එකට අල්ලගෙන තමයි අලිය වටහා ගන්නේ අලිය වටාගන්න අන්න ඒ වගේ මේ විපල්ලාස සහිතභාවය ආයතනයක්තික මිශ්‍ර කරල තමයි අප ඇතුළට ගන්නේ. විපල්ලාස යයි ආයතනයයි දෙක එකට අල්ලලා මේ දෙක වෙනම වටහගන්න සම්මාධිට්ටිකත්වයක් නෑ ආයතනයයි විඥා විල්ස සිිත විල්ලස දිට්ට පල්ලසෙන විපල්ලාලස සහිත වක්තියන්නේ ඒ විපල්ලාස සහිත බවයි ආයතනයයි ආයතනයට විපල්ලාස සහිත බව ආයිතය කියෙ හිතාගෙන ඇුරතුත් පෘථක්ජනකේ ඇතුළට ගන්න ඇතුළට ගන්නේ. ආයතනය තුළමයි විපල්ලාසේඇහිත නැතු යාතුළ ගොඩනකි චවිද්‍ය සහගත සවභාවයක් විද නම දකින්නන්නේ ද සංඥා විපල්ලාස කියනකට අපි දන්නවා පින්වත්නී විපරීත සංඥාවකයා ඇතුළෙන්නේ තකට බිපරිීත සංඥාවකින් ය රූප අදක න සබදය අද න තකොට තයි යි පැටලෙන්න පුුවන් ද ලක හැදෙන්නේ. ිත්තව පල්ලාස කියයන්නේ මේ රූපේ දකිනකොට රාගදය සහදාගන්න මට්ටමක්තියන. රාගේ රූපේට අයිතිනේ නමුත් අසුරුතුවත් පෘතක් ජන කරූපේට රාගේ අයිති විදියට නව රගගෙනාවපු රපේ තියනවා කියලා රූපේ පැත්ත බලන්නේ රගේ පදනම් කරන රගේ හදුවයි රූපේමයි කිය හිතාගෙනලි බලන්න එතු රාගයයි රූපයි එක මිම්මකින් මස්සරය කරලතම ඇතුළට ගන්නකටගින් චිත්තව පල්ලාස. දිිට්ටවි පල්ලාස යැනව මගේ කියල ස්භාවයක් ලෝකයටට අයිතිනෑ. මගේ කියලා හිතාග ඉන්න මට්ටමක්ති ෙනවා අන්නෙකට දිට්ටිවිපල් ආසකනවා. මගේ කියල ස්වභාවයකට අයිති රූප එලිය නෑ. නමුත් එලිය රූපය පේනකොට මගේ කියන ස්වභාවී මිස්ත්‍ර වෙලා රූපය වැටහෙන්නේ. එලිය මේ උළු ළු ගඩොල් වැලිසිමන්තිවලින් හඳපුගේ පේනකොට ඒක මගේගේ කියලයියාට වැටහෙන් එතකොට රූපය වර්ණ සටහන මගේ කියන භාවයක්ත් එක් මගේ කියන ගතියත්ක මිශ්‍ර කරලා ඇතුළට ගන්නකම. කියන්නේ දිට්ට විපල්ලාස කියලා ඔන්නඔය විපල්ලාස සහිත භාවය මතුවෙන්නේ අපි එදිනෙදා ලෝකයේ පවතින විදිහයට පවතිනකං ගනු දෙන කරගයි ොත් අපේ ප්‍රධාන ගණු දෙනුව ගත්තුත් ප්‍රධාන ඉරියව් හතර තිට්ටන් චරන් නිසින් නොවා සයානෝවා එච්චරයි එරියහතර පැවැත්වන එක මත ඒ ඉරියව්හතර තුළ ඉරියව් හතර පවතින වෙලාවක නාමරූපෝසිෙන් අඳුනගන්න පුළුවන්කමක් අපට තිබ්බොතුන් ඔය විපල්ලාසවෙලට අවුවෙන මූලි තත්වේ බිඳිලයන්ට පටන්ගන්නවා. මොකද මේ හැමවෙලාවක මෙයා තුළ සත්ව පුද්ගල භාාවයකින් විපල්ලාස සහිතව. මම වාඩිවෙලා ඉන්නවා කියලා. වාඩිවෙලා ඉන්න මටවේදනාව කියලා. මාඩිවෙලා ඉන්න මමීවිදියට ලෝකෙ පරිහරණය කරනවා කියලා නිමේ දකින්නේ. වාඩිවෙලා ඉන්නේ කාතර නාමරූප ධරමටිකක් ඇතිවෙලා නැතිවෙලලා යනවා කියලා. නාමරූප පරිච්චේදක ඥානයේ යොදලයියේ පුද්ගලය බලන්නේ. අන්නේ ඥානය තිබ්බොත් වාඩිවෙලා ඉන්න පුදගලයා තුළ විපල්ලාසට අහුවෙන ගතියක් නෑ. සංඥා විපල්ලාසයටට දිිට්ටි විපල්ලාසයට චිත්ති විප්චිත්ත විපල්ලාසේට අහුවෙන ගතිය නැතිවෙලා යනවා ප්‍රදධාන ඉරියව් හතර තමයි අපි පවත්තන්නේ වගේ අතිරේක ඉරියවුත්තියනවා නමුත්ර ප්‍රදධාන ඉරියව් හතර පාවිච්චි කරද්දී පිවත්න එතකොටය ඒ පුද්ගලයා තුළ විපල්ලාසවට අහුවෙන් ඉඩක්නෑ මොකදයාත් එයා වාඩි වෙල ඉන්න කොට හිටගෙනන්නකොට නිදාගෙනන්නකොට ඉඳගනන්නකොට ඇවිදිනකොට මේ ප්‍රධාන ඉරියවට්ටික පවත්වනකොට ඒ පුද්ගලයා පින්වත්නි ලෝකේම වටහගන්නේ ලෝකේම තේරුම්ගන්නේ අර ආත්මියය දෘෂ්ටියකින්නෙමි. විපරීත සංඥාවකින් නෙමි විපරීත සිතකින් රාගදේශ ඇතිවිනාකාරයට නෙම ඉරියව් පවත්වන්නේ. එමකද මේ වාඩිවෙලා ඉන්නකොට පන්නත්නී විපරීත සඥා විපරීත දිට්ටි විපරීත චිත්ත කියන සවභාවේ තිබ්බුත් අර අභ්‍යන්තර බාහිර ලෝකේමත හිත පිහිටන ගතියක් තියෙනවා. අභ්‍යන්තර බාහිට ලකේමත හිත පිහිටන ගතියක් තියනවා. මම වාඩිවෙලා ඉන්නවා. ඇයිමට මෙහෙම කරන්නේ. ි වෙෙඉන්න මටම වගේ ලෝකයක් මේ විදියටට මටකරන එක හරිනෑ මම මේ වගේ කෙනෙක් කියලා එ බාහිර ලෝකයේ සිදුරු එක්කො පේනවා එක්කො තමංව පේනවා. මම පේනවා එක්කු මා වෙනුවෙන් කරන වැඩකට යුතු බාහිර ලෝකයේ පේනවා. ඔන්න දෙ පැත්තම පදනම් කරගෙන තමයි ඉ පිවත්නී වින්දනය අභිනන්දනය වෙන්නේ. වේදනාව ගලන්නේ. මොකද බුදුරජන්සේ මතක්කරනවා සංඥාව නිසා වේදනාව හටගන්නවා කියලා. සංඥාව නිසා වේදනාව හටගන්නවා. වේදනව නිසා සඥාව හට ගන්නවා කියලා. දෙපැත්තටම කියනවා. යම් බේදේති ත සජානාති කෙලත් න විදිින කොට අඳුන ගන්නවා ඒ විදිින කොට අදුනගන්නමොත් අන්ඳුනගත්ත ේල් විදින මකුත් න පැත්තේ අ්‍යම ්‍ය වසිෙන් හෝදක පෙන්නේ. සංඥාවයි වේදනාව එක්කිනෙකට ඇපෙනවා. යන් වේදේති සජානති විදින කොට අඳරගන්නවා අන්ඳුනගත්ත දේවල් මිදිනවා ඕකතමයි සංසාරී කියන්නේ. භවී කියන්නේෙත් තෝකට පින්වත්න. විදිනොට අඳුරගන්න ආදුර ගත්ත දෙේල්ලා ඉවිදින. අඳුනගත්තදේවල් විද විද ආයත් අඳුන ගන්නවා අඳුන ගන්න කොට අඳදුනගත්ත දයායයි විදිනවා. ඔන්න ඔය අඳුනගන විදිනකමයි විදිනකොට අඳනගන්න කමයි තමයි බවය කියලා කියන්නේ බව සංස්කාර ගොඩනැගන්න ඇතුලේ බව බවය හැදෙනවා කියන්න ඔන්න ෝකට අපි හැම දාම තායතන හයිෙන් අඳුනගන්නවා අන්ඳුන ගත්තා එතන හ අත්දැකම විදිිනවා. විදිනේවා අන්ඳුනගන්නවා අඳුනගනායි විදිිනවා ඕකද ඒකන්නේ අපේ චිත්තා අභ්‍යන්තරය තුළ වින්දනය හට ගන්නවා වින්දනයගෙනාපු ලෝකේ පැත්ත දිහා බලනවා අනි පැත්තෙට ලෝකයේ දිහා බලනකට ඔ් වේදනාවගෙනාපු මගේ ළම යිල්ලි ඉන්නවා අනි කෙල දරු ේදනාවගෙනාපු ළමයා සඥ්ඥා විපර්ලාසයකින් අල්ලගන්නවා චිත්ත විපල් මගේ දරුවා කියලා හිතෙනකොට දිට්ටිවිපල්ලාසේ. මගේ දරුවා වෙනුවෙන්ස්කල්පනා කරනකට චිත්ත විපල්ලාස කෙලෙස් ඇති වෙනවා දරුවා කෙරෙ රාගයක් උපදිනවා රූපරාගයා. ඔය විදියට පින්වත්න්නේ ඇැම වෙලාවකම අභ්‍යන්තර බාහිර ලෝකය යථපරිදි අඳුරගණඩ බැරිවෙච්ච තැක. මොන විදේරදී යතා පරිදි අඳුරගණ්ඩ බැරිවෙච්ච තැක පින්වත්න්නේ. ඒ පුද්ගලයා තුළ සංසාරයේ කියල ස්වභාවයක් නිර්මාණය වෙනවා. ඔන්න යතා පරිදි අඳනගත්තාම එක ස්භාවිකත්වයට එකතුනාට පසය කවවදාවත් කෙලෙ සැඳින්නේ. විපල්ලාසේ කැඩිලගියපු තැනක, කවම කවදාකවත් කෙළෙ සැඳෙන්නැති මට්ටමක් එෙනවා. ඒක පුද්දුමත් තරං සුන්දර අවස්ථාව ඒතක් ඒ දක්වා තමයි අපි මේ වැඩේ කරගෙන අන්්ඩ ඕන. ස්ොබභාවිකව ඒ හිත ඇති වෙනවා. දැන් එතකොට මේ ස්වභාභිකවම අපට ඇතිවෙන්නේ විපල්ලාස සහිත භාවය. ඇතුළ විපල්ලාස කැඩුුණු ස්ොභාවයක් අපි තුළ මතු වෙන්නේ නෑ. වාඩිවෙලා ඉන්නකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට නිදාගනන්න මාව පේනවා. නිදාගෙනඉන්න මව් දෙෙසා ලෝකයේ වැඩකරන විදිිය පේවා. ඔන්න ඔයේ කාරණනා දෙක පදනම් කරගන යි තමන්ගේ හිතට සුකවේදනා දුක්වේදනා ගලන්න පින්වත්න්නේ. ඇයි මට මෙහෙම වනේ කියලා දුක්වේදනාව ගලනවා. ඇයි ලෝකයාමට මෙහෙම කරන්නේ කියලා වේදනාව ගල්ම හැම ඉරියව්වක් තුළම අපි වේදනාවෙන් නිදහස් නෑ, කෙලෙස් හැදනකමින් නිදහස් නෑ. ඕක තමයි ධර්මී ගැන අ්්‍යත්තංච බහිද්දාච වේදනක් නාබිනන්දති. වාඩි වෙලා ඉන්නකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට මේ ප්‍රධාන ඉරිියෞ්ටික පවත් අද්දී අ්‍යත්තංච බහිද්දාච අභ්‍යන්තර මාව පේන්නෙත් නැත්තං බහිද්දාච මව දෙසා පිළිපදින ලෝකයක් පේනෙත් නැත්තං වේදනං නාබි නන්දති වේදනාවබිනන්දනෙ වෙන්න වේදන අබි නන්දනේ වෙන්න මාව මමායනයෙන් ලෝකයේ පේන තාකල් අ්‍යන්තර බහිර ලෝකේ වේදනාව හැඳන්නේ වේදනං නාබිනන්දති වේදනව අබිනන්දනේ වෙන්න. වේදනක් නාබිනන්දති ඒන් සතස්ස චරතෝ. ඒ විදිටය හැසිරෙන්න්නේන්න හැසිරෙන් විදිේ තිට්ටන් චරන් නිසින්න වා තයානවා අවතස්ත විගතමිත්වෝ කිෙ එක ගැඹු වර්ත එයා හැසිරෙන් නිමකක්ද මයිනේ නැතුව. ඒවන් සතස්ව චරතෝ හිටගෙන ඉන්නකොට හැසිරුත් වාඩිවල ඉන්නකොට හැසිරුනත් ඇවිදිනකොට හැසිරුත් නිදාගෙනන්නකොට හැසිරුත් වේදනාව ගලන් නැතිවිදිටනං හැසිරන්නේ මයනයෙන් විපල්ලාසේ මිත්‍රකරගෙන ලෝකේ බලන්නත්තං. ලෝකයේ අදක නැත්තං ඒවන් සතස්ස චරතෝ විඤ්ඥානං උපරුජ්ජති ඒ විඤ්ඥානෙක් කවර තැනකවත් පිහිටන්න ඇ පිනවත්න. කවර තැනකවත් පහිටන්නේ. විඤ්ඥානය පිහිටන විදියට ස්වබ්භාවිකව අපේ හිත හැදිලා. අපේ ලෝකයේ ගොඩනැගිලා බුදුකෙනෙක් පහල වෙලා මේක් වැඩපිළිවෙලා අනිපැත්තර හරවන්ඩ අපිටි ගැන්. අනි පැත්තට හරවඩි ගැනවා. චිත්ත විල්ලස ගොඩනෙ නන් වි්‍යානට පතින්ද ැකල ම ඉස්ල්ලකිව වෙනම කොටත් නෙම චිත්ත විල්ලාස ැන රාගදේ හැදන මට්ටම ලක පවිච්චි කරදදි ඉරි අවපාවිච්ච කරද රාදේශ හැදන මට්ටම රාගදේශ හැදෙන කොට රාගේ ගෙනාපු ලෝකයයක් ඇත කියලා විඤඥානය ලස්සන මාවකින් අපට පෙන්නල දෙවා. ඔයාට රාගේ හැදයි ඔයාගේ දරුවා. ඕ රාගේ හැදු ඇලීමෝ ඇලීම ඇතිවෙනකොට ඇලින්ට පුළුවන් මේ බලන්නක ලෝක ඇතියෙනවා කිය පන්නනවා. විඤානය. ගැටෙනකොට දේශේ ඇතිවෙනොට දේශේ කියන චිත්ත විපල්ලාසය දේසේ ඇතිව වෙනකොට මේ බලන්න කොයා කීන්තිකි මේ යා ැපු නිසාන කියලා බැනපු ලෝකයක් ලස්සට පෙන්වා විඤ්‍යානය එඔන්න එවිදියට විඤ්ඥාණය එලිය ලෝකයයි විපල්ලාසයයික ගැට ගැහුව ෙනනැත්තම් විඤඥාණටයි පිහිට ඉද තැනක් නැතිවෙනවා ඉතින් විඤ්ඥාන කරන්නේ තමන්ගේ කෘතිය. මන් කරගන්න ඕනදේ ්‍යානය කරන්නේ. පැවැත්ම තවුරු කරගන්න එකයි කරන්නේ. දිට්ටි විපල්ලාසේ කියල කියන්නේ හැම වෙලාවකම මගේ කියලා අදහක්සේනවා. මගේ කිය ගණ්ඩපුුවන් ලෝකයක්තියනවා බලන්නකු එලිය ඇස දෙ ඇරලා බලන්න ඔයාගේ දරුවමේ ඉන්නේ මේ දරු ඔයාගේ නීද කියලලා විඤ්ඥානය ලස්සන්ට මයාාවකින් පෙන්නනවා.ඒ දිිට්ටි විපල්ලාස නැත්තං වි්ඥානයගේ කෘත්තිය කරගත්ත වෙන්න නෑ. ඔය විඤ්ඥානි කෘත්තියෙන් නිමා කරලා, විපල්ලාසේ බිඳදිනික තමයි බුදුරජනස වදාලි. එතකට දැ මේ ඉරියව් හත්තර ඇතුළේම විපල්ලාන්ස හැදෙන මට්ට මක්තියෙන්නේ. වාඩිවෙල හිටියත් වාඩිවෙල ඉන්න මාව පේනවා. වාඩිවෙලඉන්න මව්දෙසා ක්‍රියාත්මක වෙන ලොක් පේනවා. හිටගෙන හිටියත් හිටගෙනඉන්න මාව පේනවා. හිටගෙනන්න මව් දෙසා ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රී අත්දැකම්වට මුණගැයින රූපා තන සබ්දාා එතනාද බාහිර ලොවක් පේනවා. ඒවගේම නිදාගෙන හිටියත් නිදාගෙනන්න මාව පේනවා. නිදාගෙනඉන්න මව්දෙසා ක්‍රියාත්මක වන ලොවක් පේනවා. මෙන්න මෙහෙමයි ලෝකයේ හැදිලාතියෙන්නේ.සිලි එ සියලු ඉරියාව් මත ලෝකයේ ගොඩනැගිලා තියෙන මෙන්න මේ විදියටයි. මෙන්න මේ ප්‍රධාන ඉරියව් මත දැම් කරණය මෙත්ත සූතරය කියන්නේ නිසින්නවා සයානෝවා යාවතස්ව විගත මිත්තෝ ඒතන් සතින් අධිට්ටේය සිය පිහිටවා ගන්නවා එතන. මොකද සිය පිටවා ගන්නවා කියලා කියන්නේ. සිය පිටවා ගන්නවා කියල කියන්නේ. මේ මම වසයෙන් මගේ වසයෙන් ගන්න පුළුවන් බාහිර හෝ අභ්‍යන්තර ලොවක් නැත මෙතන හුදු නාම රූප ධර්මටිකක් ඇති වෙලා නැති වෙලානො එචරයි. මට ලෝකේ මුුණගැහෙනවා තමයි. මට වාඩියල ඉන්න මට ලොක් පේනොව තමයි. ඔතන ඔබලා වාඩිියවෙලයිද බණ කියන මාව ධර්මාශනය පේනවා තමයි. බණ කියන පුද්ගලයේ කෙළිය දකිින් දෙපා. බනහන ඔබෝ දකින්නත් එපා. මේ බණහන ක්‍රියාවලිය තුළ මොකක්ද සිද්ධ වෙන්නේ. මාතුළල නමරප ධර්මටිකක් ඇතිවෙල නැ තෙලයනවා. ධර්මාසන මේ ස්වාමිනාන්සේ වාඩිවෙල බන කියන එක ඇතුළේ. වාඩිවෙල මම් මේ දුරඉදලැවෙල බනාහනකොට. බනාහන ඔබෝ දකින්නත් එපා! බන කියන මාව දකින්නත් එපා. බනාහනි කස්සේ තමාතුල නාමරූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකිින්. ස්කන්දටක ඇතිවල ඇතිවල යන විදිේ දකිින්ට තමන්ගේ වි්‍යානස්කන්දී ක්‍රියාත් කන විදිදකින්ට. බ්ද සංඥාවිදියට මේ බණටික වටහගන්න කම දකින්ට සංඥාටික පහල වෙන විදිහ. බන ලස්සනයි නම් හොඳයින්නම් වේසුක වේදනාව ඇතිවෙනකොට තමාතුළ ේදනස්කද ඇතිවෙන විදිී දකින්ට. ේදනාව ගෙනාපු බණදකින් දෙපා වේදනාව ගෙනාපු හාමුදුරුවෝ දකිින් දෙපා. වේදනාව ගෙනාපු ලෝකයේ පෙනනොත් බණ කියනක ස්ෙත් පින් අති සඥාවවි පල්ලාසොල්ට අහුවෙන්නේ නිසාම ලෝත්තර මාග ඇතුි මේ දකින්න ගොඩාක්කයි දක්ෂ නඕන නිසා අවබෝධය සම්බන්ධ කතාාව ගොඩාක් දුරයි. අවබෝධය සම්බධ කතා ගොඩක් දුරයි. ඔය විදියට නාමරූපවාසයෙන් දකින ගොඩ පින්වත්න ක්‍රියාවලියක් ඇත නාමරූප ධර්මටිකක් ඇති වෙලා නැතිවෙලා යාමත් පමණක් සිද්ධ වෙනවා. අර විපල්ලාසයකින් ලෝකයේ අහුවෙන්න. බැම්බුදුරජාණන් වන්සේ මතක් කරනවා මෙන්න මේවිදියටයි ලෝකයේ දකිින් ඕන. අනිච්චෝ බික්වේ නිච්චන්ති සංඥාවිපල්ලාසෝ. මේ සංඥා විපල්ලාසවලට අහ්වෙච්ච කෙනාට අනිත්‍යදේ නිත්‍ය වසෙන් වැටහෙනවාලු. අන්න ඕකයි කඩාගන්න ඕක තමයි ලෝත්‍ර ප්‍රච්චාව කියල කියන්නේ. උහන්සේ මතක් කරනවා අනිච්චේ භික්කවේ නිච්චන්ති සංඥාවිපල්ලාසෝ. චිත්තවි පල්ලාසෝ දිිට් විපල්ලාසෝ.. එහනම් මේ චිත්තවි දිට්්‍රවිපල්ලාසේ සංඥාවි පල්ලාස මතුූවෙච්ච තැනක එයාට ලෝකයේ වැටහෙන්නේ. අනිත්‍යදේ නිත්‍ය විදිහටයි. අන්න ස්භාවවිකත්වයට එකතු වෙනවා. නිත්‍යය කියලා ලෝක අබමල් රීනුවක් වත්නෑ ඔකුම නිත්‍යයයි. මේ විපල්ලාසේ තියනෙන තාකල් නිත්‍යය ලොවක්ක වැටහෙනවා. නිත්‍යය ලෝකයක් වවැටහෙනවා. භාගතුන් වහන්සේ මතක් කරනවා. මේ විදියට. දුක්කේ භික්කවේ සුකන්ති සංඥාාවවි පල්ලාසෝ චිත්ත විපල්ලාසු දිිට්‍රවි පල්ලාසෝ.ම දුක්සහිත ලෝකයක් සැපයක් විදිටම විපල්ලාසේ පදනම් කරගෙන හුවෙනවා. භාගතුනාස්සේ මතක් කරනවා. අනත්තනී භික්කවේ අත්තාන සඥාවිි පල්ලාසෝ චිත්්‍රවි පල්ලාසෝ දිිට්ි පල්ලසෝ. මේ අනාත්ම ලෝකයක් ආත්මෝ විදියට වැටහෙනවා. විපල්ලාසයේ දුරුවල කම නිසා. අසබේ භික්කවේ සුබන්ති සංඥාාවි පල්ලාසෝ චිත්්‍රවි පල්ලාස දිිට්ටි පල්ලාසෝ. ඉමෙකෝ බික්කවේ චත්තාරෝ සංඥාාවි පල්ලාසෝ චිත්්්‍රවි පල්ලාසෝ දිිටි පල්ලාස. පිවත් මහනිනී අනිත්‍යදේ නිත්‍ය විදියට දුක්කදේ සුකවිදියටට අතුන් අනාත්මදේ ආත්මවිදියට අතුන් අසුබදේ සුභවිදියට අතුන් විපල්ලාසේ විසින් මවලා ඔබට පෙන්න්නයි කියනවා. අන්නෙහෙම මවල පෙන්නනකොට එයා තුළ පෙන්වත්නී සිහිය දුරුවල වෙලා නැවතත් සංසාරයටම කැරකිලා වැටෙන විදියට විප්පා රීතභාවයක් ගොඩනැගෙන කෙයි අනු දෙනවදල්. ඒනම් අපි මෙතනදී තමයි මේ සිහිනුවන උපදවා ගෙන නිකන් නාමරූප ටිකක්ම යතන තිට්ටන් චරන් නිසින් වා සයානෝ යාවත අස ගත මිත්තෝ කියලා නිකම් නාමරූප ටිකක් විදිර බල්ල හරන්නන්නේ නෑ එතනින් තවත් අඩියක් ස්ර හටති යන්න න කෝමද නිත්‍ය දුක්ක අනාාත්ම අසුභ වසේ නුත්තුම සණඩෝඩ ඔන්න ඕකට කියන විදර්ශනාව කියලා. ඒනාමරූප ධර්මටික අනිත්‍ය වසයෙන් දුකක් වසයෙන් අනාත්ම වසයෙන් මේ දේශනාව අුවන ස මේ දේශනාවට අනුවනං අසභ වේයනුත්. අස්ුභ වසයනුත් බලඩෝඩ.ඒරියව් හතර තුළල නාමරූපසිං වටහගත්ත ටික විතරක් නෙමී නාමරූප ඇත්ති වෙලා නැතිවෙල යනක විතරක් නෙමයි ඒ නාමරූප ධර්ම අනිත්‍ය දුක්ක අනාත්ම අසුභ වසේනුත් බලන්න කියෙලායි බදුරජනසි වදාලේ. ඒවිදියට බැලුවොත් එයා පින්වත්න නිදාගෙන නැගිට්ටාවගේ යමානිවන ට එකතු වෙන්නේ. ඔච්චර මයි බුදුරජනත්සික ශ්‍රාවකයක් කරගන්න තියෙන්නේ. ඔයිට වඩාවෙන්න මොකක්වත් නෑ ලෝකය ගැන අන්නබි රතියක්ම එතකොට ඇතිවෙන්නේ ත් ලෝකේ අත්තහැරිල ෑමක්මයි ඇතිවන්නේ කවර කවදාක්ක අත්තහැට හඳු ුවන දවසකෙන්න්නේෙන්න. කවර කවදකවත්ෙන්නේන ඕක තමයි පින්න්නවත්න බුද්ධාසනය ඇතිළලියේ ඇති වෙච්ච අයෝමය ප්‍රතිලාභය. ඒක සීමා සහිත නෑ පින්වත්නී. ඒකනිකම් බැංකුවක මුදල් ආයෝජනය කලා වගේමේ අසී මාන්තික ප්‍රතිලාභයක් සීමා සහිතනෑයකේ. නැවත සංසාරික පරිදාහය දුක්ක අබමල් රේනුවකවත් ඇතිවින් නැතිවිදියට විඤ්ඥාණී උපරුජ්ජතිභාවයක් නැවත විஞ්ඥාණය පිහිටන්නේ නැති ස්භාවයක් පින්වත්නී ඒ ශ්‍රාවකයා තුළ මතු වෙනවා. දැන් ඔන්න ඔතනඔය අනිත්‍ය දුක අනාත්ම වසය අසුභවාසයෙන් බලන මට්ටමට එන්න බැරි තැනක් තමයි පින්වත්නිහර ධර්මී වේසේ මාර්යග පිී සිටීම. න්න ඔතනද යම්කිිෙනෙක් කඩාගත්තොත් එයා මුළු විශ්ව ධාතුවම පිළිබඳ මැදහත් භාවයකට පත්වෙනවා. එබන්දුු මැදහත් සිතක් ඇතිවිච්චි ශ්‍රාවකය කවර දාකවත් උපතක් කරා යන්නේ නැතුව අමා නිවර්ණටම එකතු වෙනවා පිවත්නී වෙන්න විකල්පයක් නෑ. ඔච්චරයි. ඕක ඕක සරල දෙයක් විදිට ඔබට වැටහෙනවනම්ඒ සරල දෙයක් විදිට වැටහෙනවා වනං. ඉක්මට වැඩේ අතරගණ්ඩ මේ සරල නෑ ඔය කියන තර ප්‍රතිපත්තියක් මත මතු වෙන එක. ප්‍රතිපතිය ගැන තමයි මං ඉස්සල්ලම කිවේ මේ දේශනාවත්‍ර සරලෝ වගේ ඔබට තේරෙන් නැති සීල සම්පන්න්නෝ හෝත්‍රී ඉන්ද්‍රයේ සු ගුත්තත් දවාරෝ හෝති බෝජන, මත්තංඥුණු ජාගරියානු යුක්තෝ කියල කාණාහතරක්ක ඕක තමයි ප්‍රතිපත්තිය. ඔය ප්‍රතිපත්තිය නිකම් සීලයේ කියනකොට නිකම් පන්සිිල්ට සිිල්ටි ගොලුවට ගන්නිපා. ආයත නික දමනියොළුවට ගණ්ඩ. ඒත් එක් එ එකතම ප්‍රතිපත්තිය. ඒළඟට පන්නවත්ී ඉන්ද්‍රයේ සු ගුත්තදවාරෝ හෝතී ඉන්ද්‍රියන් දොරවල්ටික වහගන්නවා කියලා කියන්නේ පින්නවත්නී එල්ියේ බලකොටට විපල්ලාසේ පදනම් කරගන මගේ දරවා වැටහෙනකම. ඒ මගේ දරුවා මුල්කරගන විපල්ලාස හැදෙන මට්ටම මූලිවසයෙන් දුරු කරගන්ට. ඊළඟට පින්නවත්නී බුදුරජාන් වන්සන් මතකන බෝජනයේ මත්තඥූ හෝතිී. එතකොට පටිච්ච සමුපන්නව ඇතිවෙමින් නැතිවමින් මේ මොහොතේම සංස්කර ගොඩනගෙන මට්ටම ඉදප පච්චේත පටිච්ච සමුපාදෙන් වටහගන්න තැනකට ප්‍රතිපත්තිය හදාගන්න අන්තිමක තමයි ජාගරියන් අනුයුක්තෝ නිදි වරාගනන්නවා කියන එක අදහස තමයි කෙලෙස් නින් දෙෙන් නැගිටින්නේ කවද කියලා. අද උදෙම්ම නැගිටපු ගමන් හිතන්න අදනං ඇහැරුණ කෙලෙස්නින් දෙෙන් නැගිටින්ට මයි. කෙස් නින්ද දෙ නැගිටින්නටමයි කියල හිතන්න. නිදට යනකො හිතනම කෙස් නින්ද කොච්චර නගට් අද. කෙස් නිද ම කොචර හැයාද කෙස් දූවිි හල දාලා මං කොච්චර නැගීහිටින් අද දවසි උදව්ක් ගත්තද. එට දේනන් ැගටින්නේ කෙලෙස් නි දෙේ නැගීහිටීම පිනිසයි. එතකොට තීර මිද්ධෙ නිසා මතුවෙන නින්දට එයා ගිහින්. ඔබට වෙනත්ම වෙනත්මානයකසාංසාරික උපදින සත්යෙක් නිදිකිරා වැටන කෙලෙසුන්ගෙන්න්නගේ හිටින තැකට හිත පෙළමෙන්න්න පුළුවන් ඒකයි මෙතන මේක ගැමරුදයක්මං කියලලා කිවේ ජාගරියන් අනුයුක්තෝ කියන එකේ උඩුුවර්ථය තමයි නිදිවරාගෙන ඉන්නවා කියන එක. නිදිවරාගන පින්වත්නී පොඩ්ඩක් භාවනා කරනකට හාට ගිහින්. කෙලෙස් නින් දෙෙන් නැගී සිටින එක ගැන අවබේ සංවේදිීකම ගොඩ නගාගත්තුත්. ඒට දාල ප්‍රතිපත්ෙයට එකතුනු තදදිසි ලදිචිත්තාදිි පඤ්ඥා සංඛ්‍යාත. එයා නිවෙනවා නිවෙනවා මයි කාටවත් එයාව නවත්තන්න බෑ. එයා අමා නිවන්නට මයි එකතුවෙන්. එබඳු නිවීම පිණිසම මේ හෝරාවක කාලයක ධර්මානුශාසනාව, ඔබ හැම දෙනාටම මේ උතුම් දේශනාව උපකාරවේවා හේතුවාසනාවේවා කියලි දේශනාව නිමා කරනවා. පින්න්නත්න අපි මේ ධර්ම දේශනාව නිර්වාණයම මුුළු ගැන්වෙන හැටියටයි මතු කළේ. මේක ඇතුළි අපි කවදාම තරාගේයට අම්බමල් රේනුවක වචනයක් ඉදිරිපත් කළේ නෑ. දේශයට අම්බමල් රේනුවකවත් කතාවක් ඉදිරිපත් කල නෑ මෝහයට අබමල් රේනුවකවත් සම්බන්ධ නැති කතාව. එකයි මේ ධර්ම කතාව මචර වටින්නේ මේක සම්බන්ධව එකේක පරියායන් වලින් කියන්න්ට ඕුවනා නෑ. මේක ඉලක්කෙට කියලා මේකට අප්‍රාධ්‍යව ලෝත ප්‍රාඥාව බාලනිික ඔබ කරන්න ඕන. එලසසා ඔබගේ කෘත්තිය කරග්ඩ. තම තමන්ගේ කෘත්තිය කරගන්ඩ. ප්‍රතිපත්තියට අදාලදේ කරගන්ඩ. ඔබ තුළ දර්සන ඥාන අපි උපදෝලදින්ට පෑ. දර්සන ඥාන උපදෝ ගන්න විදිහ පිළිබඳ ලස්සන චිත්‍රයක් ඇඳල කියන්න පුළුවන්. එපමනයි ඔබට කරහැකි වන්නේ දැන් ඔබගේ කෘත්තිය ඔබ කරග යුත්ේ. බුදුරජාණන් වහන්සේට දක්වන සැබෑම ගෞරවය. ඔබ තුළ මතු කරගඩ ඔබ බුදුරජාන්වට කොච්චට විරුද්ධද කියලා උදේ හවාසී කල බලන්ඩ. මමායනේ තුළ ඉන්නවා නං ඔබ භාග්‍යතුන් වහන්සට විරුද්ධ කෙනෙ. ඒ විරෝධය දකින්න දකින් අප්‍රමාධි වෙනවා. එක මම බුදුරජන් වසට විරුද්ධයි. මම බුදුරජන් වශට විරුද්ධයි කියලා දකිනකොට ඔබවදාවත් සදාව නම් බුදුරජාන විුද්ධ වන කැමති. න්නත් ඔබතුල ගොඩනගෙන මයිනට භාගතුනන්සේ එකතු නෑ. භාගතුනසේට විරුද්ධ කෙනෙක්. විරුද්ධයි කියන ඕලාරික විරෝධයක් පානමට්ටම නිව. නමුත් බුදුරජාණන් වහන්සේ මමයින සබන්ධව සංඥාව පල්ලාස චිත්ත විපල්ලාහස දිට් පල්ලාසට බුදුධම එකතු නෑ. විරුද්ධයි. මාතුළ සංඥාව පල්වාස ගඩනගෙන විදිහයට නම්මං ආයතන හදාගනතියෙන්නේ මං බුදුරජාණසට එකතු නේ මං භාගතුනසට විරුද්ධ කෙනෙක්. එ විරෝධය ගලව ගත්තුත්. ඔබ බලාග නිද්දී අමානිවනට එකතු වෙන්නේ. ඔබ හැම දෙනාටම මෙවතුම් දේශනාව, නිවන් දොරටුුවක්වේවා.